ශ්‍රද්ධා සම්පන්න කාරුණික විනතුනි. පළමුව සකස් කරගත යුතු දේ හැටියට අපි දකින්නේ ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය සකස් කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ තියෙන්නේ. ඒ ආධ්‍යාත්මය සකස් කර ගැනීම සඳහා අපිට උපනිශ්‍රය වන ඒ උතුම් ධර්මයේ පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. මේ කියන කාරණා ටික ටිකක් ගැඹුරු වන්නට පුළුවන්. මේ කියන කාරණා ටික අපි හිතන පුරුදු වටපිටාවෙන් අපි කල්පනා කරලා අපිට පුරුද්ද තියෙන වටපිටාවෙන් ටිකක් වෙනස් වන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ධර්මය අපේ ජීවිතයේ සැනසෙල්ල උරුම කරගන්නට පුළුවන් පැතිකඩක්. ඒ නිසා කවුරුත් සාවධානව මේ කාරණයන් ශ්‍රවණය කරන්නට කියලා කාරුණිකව සිහිපත් කරනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ අපිට පටිසෝතගාමි ප්‍රතිපදාවක් පිළිබඳවයි පෙන්වුවේ. ලෝකයාගේ ගමන් මඟ තියෙන්නේ අනුසෝතගාමි ප්‍රතිපදාවක. අනුසෝතගාමි කියලා කියන්නේ සෝතේ කියනවා සැඩපහරට. සැඩපහරක ස්වභාවය තමයි පහළට ගලාගෙන යන ස්වභාවය. පහළට ගලාගෙන යන සැඩපහරකට හසු වුණ කෙනෙකුට හෝ සැඩපහරක පිහිනන කෙනෙකුට ඉතාම පහසුවෙන් පහළ අතට පිහිනන්නට පුළුවන්කම තියෙනවා, ගහගෙන යන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි පහළට ගලාගෙන යන සැඩපහර කපාගෙන උඩු අතට පිහිනනවා කියන එක එතරම්ම ලේසි පහසු කාරණයක් නෙමෙයි. ඒක ඉතාම අපහසු කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අන්න ඒ පටිසෝතගාමි ප්‍රතිපදාවක්. ලෝකයා යන ප්‍රතිපදාවට පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවට යන එකක්. ඒ ගමන යන්නට මහා ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ ශක්තිය කායික මහා ශක්තියක් නෙමෙයි. ඒකට කියන්නේ ඥාන ශක්තියක් තියෙන්නට ඕනේ. පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින් සඳහාය, නොයසේනම් දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මේ ධර්ම මාර්ගේ යන්නට අවශ්‍ය ශක්තිමත් භාවය ඇතිවේ යුතු පැතිකඩ පිළිබඳව දේශනා කරන්නට අවශ්‍ය නිසා. ඒ ප්‍රඥා සම්පන්න භාවයෙන් යුක්තව මනසිකාරය කරනවා නම්, හිතලා බලනවා නම් අපිට ධර්මයේ ස්වකහාත් බව වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි අපි කවුරුත් මේ ලෝකයේ ඉන්න සත්වයන්ගේ ස්වභාවය තමයි ප්‍රිය දේහි ඇලෙනකම අප්‍රිය දේහි ගැටෙනකම. හිතට කැමැති කැමැති අරමුණු කෙරෙහි කැමැත්තෙන් ඇසුරු කරනකම සහ අමනාප අප්‍රිය අරමුණු කෙරෙහි ගැටීම් සහගත බව ඇති කරගන්නවා. මේක අපි කාගෙත් ස්වභාවය. අපි දකින්නට අකමැති දෙයක් පිළිබඳව අපි කවුරුත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට අකමැත්තක් දක්වනවා. අසුචි ගොඩක් ගත්තොත් අපි ඒකට කැමති නැහැ. වර්ණයක් අප්‍රසන්නයි, ගන්ධයක් අප්‍රසන්නයි, ඒ හැමදේම අපි අප්‍රසන්න දෙයක් හැටියට තමයි දකින්නේ. මේ විදිහට ඒ දේ අප්‍රසන්න භාවයකින් දකින අපිට කියනවා, මේ ප්‍රසන්න බව අප්‍රසන්න බව නැතිනම් පෙළීම සහ නොපෙළීම කියන කාරණය අපි දැකලා තියෙනවා. කොහෙ තියෙන දේ හැටියටද? පේන රූපයට අයිති රූපයේ තියෙන දේ හැටියට. පේන රූපයේ තියෙන රූපයට අයිති දේ හැටියට තමයි ප්‍රසන්න බව සහ අප්‍රසන්න බව කියන එක දැකලා තියෙන්නේ. නමුත් යථාර්ථය කියන එක ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. යථාර්ථය කියන කීට වඩා ටිකක් වෙනස් වෙනවා කියලා කියන්නේ අසුචි ගොඩ කොහොමද ප්‍රසන්න හෝ අප්‍රසන්න නොවෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක අප්‍රසන්නමයි කියලා කෙනෙක් තීරණය කරන්නත් පුළුවන්. පිනතුනේ ඒක කෙනෙකුට අප්‍රසන්නම නම් ඒක කාටවත් ප්‍රසන්න වෙන්න පුළුවන් කමක් නැහැනේ. අප්‍රසන්න වෙන ගතිය රූපෙට අයිති දෙයක් නම්, ඒ තියෙන අසුචි ගොඩට ඒක අයිති දෙයක් නම් ඒක කාටවත් ප්‍රසන්න වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ අප්‍රසන්න වන අසුචිය පුංචි කාලේදී අප්‍රසන්න බවක් නැතුව කවුරුත් අතින් අල්ලලා නැද්ද? අතින් අල්ලලා තියෙනවා. අප්‍රසන්න බව රූපෙට අයිති දෙය වුණා නම් ඒක ඒ කාලේදී අපිට අප්‍රසන්න බව නැතිවන්නටත්, අද අප්‍රසන්න බව ඇතිවන්නටත් කිසිම හේතුවක් ඇත්තේ නැහැ. එහෙනම් අප්‍රසන්න බව එළියේ තියෙනවා නම් ඒක කාටත් සාධාරණ, කාටත් සහේතුකව ගෙනත් දෙන්නට උන දෙයක්. එහෙනම් ඒකෙන් කියනවා අප්‍රසන්න බව තියෙන්නේ ඒ පැත්තේ නෙමෙයි.
ප්‍රසන්න බවත් ඒ විදිහටම තමයි අපි දකින්නට කැමති කෙනෙක් දකින්නට කැමති පුද්ගලයෙක් සමහර විට තව කෙනෙකුට පේන්නට බැරි කෙනෙක් ඒ වගේම සමහර විට අපි කාලයක් කැමැත්තෙන් ඇසුරු කරන කෙනෙක් තව කාලෙකදී අපිට පේන්නට බැරි කෙනෙක් බවට පත් වෙනවා අපි කැමති වෙන ගතිය රූපෙට අයිති දේ වෙනවා නම් කවදාවත් ඒක ඒ විදිහට වන්න පුළුවන් කමක් නැත්තේ නෑ එහෙනම් ඒ කැමැත්ත හෝ අකමැත්ත ඇති කරන ගතිය අයිති වෙන්නේ තමන්ගේ හිත පැත්තට මිසක කවදාවත් බාහිර රූපේ පැත්තට නෙවෙයි. නමුත් මේක නොදන්නා අපි නොදන්නා අසෘතවත් කෙනා මොකද කරන්නේ? හැමදාම බාහිර වෙනස් කරලා තමන්ගේ ජීවිතේට එන දුක නැති කරගන්නට උත්සාහවත් වෙනවා. බාහිර වෙනස් කරලා දුක නැති කරගන්නට උත්සාහවත් වෙනවා. ඒකට අපි කියන අපි ජීවත් වෙනවා කියලා. අපේ ජීවිතේට දුක එන ගොඩක් පැති තියෙනවා ඒ දුක එන ගොඩක් පැති නතර කර ගන්නට කියලා අපි බාහිර ලෝකේ යම් යම් වෙනස්කම් කරලා අපි බලාපොරොත්තු වෙනවා. ගෙදරක් නැති කෙනෙක් හරි කැමතියි තමන්ට හොඳ ලොකු ගෙදරක් සකස් කර ගන්නට. හැබැයි ගෙදර සකස් කරන බව සැපක්ද? නෑ ඒක සකස් කරන්න දුක් විඳින්න වෙනවා. දුක් විඳලා සකස් කරගත්ත ගෙදර සැපද? ගෙදර සැප කියලා 아무ත් එකක් ඇත්තේ නැහැ නේ. ඇහැට පේන එක නම් අපි සැපයි කියන්නේ අපිට ගෙවල් හදන්න ඕනේ නැහැ. හොඳට හදපු ගෙවල් තියෙන තැනකට ගිහිල්ලා බල බල ඉන්න හොඳට සතුට එනවා නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පේන එක නෙමෙයි සතුට කියලා කියන්නේ. එහෙනම් විඳින එකද සතුට? කයට ස්පර්ශ වුණොත් යටිපත්තුල කකුල් දෙක විතරනේ ස්පර්ශ වෙන්නේ. වෙන මොකුත් ස්පර්ශ වෙන්නේ නැහැ. එකපාර ගේ කඩන් වැටුණොත් ගේ කඩන් වැටලා මැරෙන්න වෙනවා. ගෙදරම ස්පර්ශ වුණා. ඒකත් සතුට නෙමෙයි. එහෙනම් ගෙදරකින් ලැබෙන සැප සතුට අපිට ලැබෙන්නේ හිතට සම්පූර්ණම මේ ඔක්කොම මගේ කියලා හිතුවත් විතරක් දැනෙන සතුටක්. හැබැයි මේ සතුට වෙනුවෙන් අපිට කොච්චර දුක් විඳින්න වෙනවද? ඒ ගෙදර හදන්න, ඒ ගෙදර පවත්වන්න, ඒ වගේම පවත්වන ගෙදර අන්තිමේටම තැන් දෙකකින් එකකින් කෙලවර වෙනවනේ. එක්ක අපි ඉන්නකොට ගෙදර නැති වෙලා යනවා. එක්ක ගෙදර තියෙනකොට ඒක දාලා අපිට යන්න සිද්ධ වෙනවා. දෙකෙන් එකකින් අන්තිමේටම කෙලවර වෙනවා. මෙන්න මේ වගේ දුකකින් කෙලවර වෙන තැනක අර විදිහේ පුංචි ආශ්වාදයක් තකා ලෝකේ අපි අපේ ජීවිතේ සම්පූර්ණම වැය කරලා තියෙනවා. එතකොට ඒ දුක පිළිබඳව අපි දකින්නේ බාහිර එන දේ හැටියට බාහිරෙන් ගෙදර නැතිකම දුකයි කියලා දකින කෙනා ඒ දුකට ප්‍රතිකර්මයේ සැපෙයිම විදිහට දකින එකම දේ තමයි ගයක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි දකින එකම ප්‍රතිකර්මය. ඒ නිසා යා උත්සාහවත් වෙනවා ගෙදරක් හදාගන්න. හැබැයි ගෙදර හදලා බලනකොට තාම දුක නැතුව ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක ජරා ජීර්ණ වෙලා කැලේ වැහිලා යනකොට දුක නැතුව ඉන්න බෑනේ. ආයෙ දුකයි. ආයෙ හදන්න වෙනවා, පවත්වන්න වෙනවා. කොහෙන් ගියත් දුකේ කෙලවරක් නැහැ. පුංචි කාලේ ඉඳලම අපේ ජීවිතවල ඇත්ත කතාව ඕක නෙමෙයිද? අපි හිතාගෙන හිටියා මේ ටික ඉගෙනගෙන ඉවර වෙනකොට ඉවරයි කියලා. මේ ටික ඉගෙනගෙන ඉවර වෙනකොට ඒක ඉවර නැහැ. ඊට පස්සේ රස්සාවක් හොයාගත්තාම ඉවරයි කියලා හිතුවා. රස්සාව හොයාගත්තාම වැඩක් ලෙඩක් දුකක් වැස්සක් පින්නක් නැතුව එකට යනවා කියන එක ලේසි නැහැ. ඊට පස්සේ ඒ ටිකක් කරගෙන විවාහයක් අවාහයක් කරගත්තාම ඒක ඉවරයි කියලා හිතනවා. ඒ ටික ඉවර වෙනකොටත් ඉවරයක් නැහැ. එදා ඉඳලා අද මේ මොහොත වෙනකම් අපි අරගෙන බැලුවොත් අපිට දුක කියන දේ ඉවර කරලා එකම සැප කියන දේ විතරක් ලබාගත්ත ජීවිතේ බලාපොරොත්තු සහ පරමාර්ථ ඉෂ්ට කරගත්ත කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. තව සැප විඳින්න නම් මේ ටික කරගත්ත නම් හොඳයි කියන තැන හරි තියෙනවා. අඩුම තරමේ මුණුපුර ටික ලොකු වුණාම හරි සැප විඳින්න පුළුවන් කියන තැනින් අපි ආපහු නතර වෙනවා. මෙන්න මේකට කිව්වා අනුසෝතගාමී පැත්තක් කියලා. අනුසෝතගාමී මේ පැත්තේ යනකොට අපිට ස්පර්ශ ආයතන හයෙම අපි රැවටෙනවා. ඒකට හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරමං හන්දියේක තියෙන යව මිටියක් තලන්නට පුරුෂයෝ 6 දෙනෙක් හොඳ ලී 6ක් අරගෙන එනවා. ලී 6ක් අරගෙන අපි හිතමු මෝල්ගස් කියලා. හොඳ මෝල්ගස් 6ක් අරගෙන ඇවිල්ලා මේ යව මිටිය හොඳට තැලෙන විදිහට තලනවා. හොඳට තැලෙන විදිහට මේ යව මිටිය තැලුවට පස්සේ හත්වැන්නෙකුත් ඇවිල්ලා තවත් මෝල් ගහක් අරගෙන අර හොඳට තැලුණු එක තවත් තලනවා. බුදුරජාණන් වහන්සේ යවකලාප සූත්‍රයේදී මේ උදාහරණය දක්වලා කියනවා මේ ලෝකයේ පුද්ගලයෝ අසෘතවත් පුතග්ජනයා ධර්මයේ නොදන්නා කෙනා
ඇහෙන් රූප දැකලා ඒ රූප පිළිබඳව ඇලෙනවා ඒ රූප පිළිබඳව ගැටීම ඇති කරගන්නවා ඇලුනොත් ඒ රූප වෙනස් වෙනකොට දුක ඇති කරගන්නවා ඒ රූප වෙනස් නොවේවා කියලා අඬමින් වැළපෙමින් කටයුතු කරනවා වෙනස් වුනොත් ඒ වෙනස් වීම ආරම්භයත් අඬමින් වැළපෙමින් කටයුතු කරනවා කනින් නරක සද්දයක් අහනකොට අකමැති සද්දයක් අහනකොට ඒකෙන් පීඩාවටපත් වෙනවා කැමැති සද්දයක් අහනකොට ඒකේ සතුට වෙනවා සතුට වෙලා කැමැති දේ ලබා ගැනීම පිළිබඳව වෙහෙස වෙනවා මේ විදිහටමයි ගඳ සුවඳ රස ස්පර්ශ ඒ වගේම අපි හිතන දේවල් මෙන්න මේ විදිහට අපි මේ දේවල් ගැන හිතමින් සතුට වෙනවා මේ දේවල් එක්ක ගැටීම් ඇති කරගන්නවා මෙන්න මේ විදිහට අර යවමිටිය හොඳට තැළුවා වගේ අපි මේ ස්පර්ශ ආයතන හයම හොඳටම තැලෙනවා ස්පර්ශ ආයතන හයම හොඳට තැලෙනවා විතරක් නෙමෙයි එතනින් නතර නොවි අපි තව මේ සසරේ උපදින්නත් කල්පනා කරනවා තව සසරේ උපදින්න සසරේ පැවැත්ම ගැනත් අපි කල්පනා කරනවා හරියට අර යවමිටිය තවත් තලනවා වගේ හත්යෙන්නිකුත් ඇවිල්ලා තලනවා වගේ තමයි අපි සසරේ ඉපැත්ම පිළිබඳවත් කල්පනා කරනවා මෙන්න මේ වගේ තැනක කටයුතු කරන ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝකේ පැවැත්ම තියෙන්නේ අස්මීති වෙමි කියන හැඟීම නිසා මම වෙමි කියන මේ හැඟීම නිසා තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ ඒ වගේම මගේ කියලා හිතන මේ හැඟීම නිසා මම කියලා හිතන මේ හැඟීම නිසා මේ ටික නිසා තමයි මුළු ලෝකයකම පැවැත්ම කියන කාරණේ සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද වෙමි කියන කාරණේ ලෝකේ පැවැත්ම සිද්ධ කරලා තියෙන්නේ මම වෙමි කියන එක ඔගොල්ලන්ට මම කියලා හිතෙන්නේ මොකක් නිසාද අපි හිතලා බැලුවොත් මම කියන එක හිතෙන්නේ මොකක් නිසාද අපිට මම කියලා හිතෙන්නට දෙයක් ඇත්තටම ඇත්තේ නැහනේ අපිට මම කියලා හිතන්නට වෙන්නේ මේ පේන දේවල් ඇහෙන දේවල් ගඳ සුවඳ විඳින දේවල් රස හිතන දේවල් මේ ටික ආරම්භයක් අපි හිතමු ඔබට සිද්ධ වෙනවා ඔබ මෙතනට ඇවිල්ලා බණ ඇහුවා කියලා කාට හරි ඔප්පු කරලා කියන්න. ඔබ කොහොමද කෙනෙකුට ගිහිල්ලා මම එතන හිටියා කියලා ඔප්පු කරලා කියන්න. ඔබට මෙතන ඔබ හිටියා කියලා ඔප්පු කරන්න ඕන. ඔබ ගියායි මේ විදිහට බණ ඇහුවා මෙබඳු දේවල් සිද්ධ වුණා කියලා අහපු දේ ඔබද? නෑ අහපු දේ මම නෙමෙයි. මේ දේවල් එතන තිබ්බා කියයි ඒ දැකපු දේවල් මමද? ඒ දැකපු දේවල් මම නෙමෙයි අහපු දේවල් මම නෙමෙයි ඔබ විඳනන් යමක් ඒ විඳපු දේවලුත් මම නෙමෙයි එතකොට ඔබ දේවල් දැනගත්තනම් හිතින් ඒ දැනගත්ත දේවලුත් මම නෙමෙයි එතකොට මේ මම නොවන ධර්මතා ටිකක් නේ මෙතන තිබුණේ හැබැයි මේ අවස්ථාවේදී ඔබට මම ඉන්නවා කියලා හැඟීම තියෙනවනේ අපිට මේ අවස්ථාවේදී මම ඉන්නවා කියලා හැඟීම තියෙනවා මම ඉන්නවා කියන්නේ රූපෙ තියෙනවට නෙමෙයි එතකොට අපිට මම ඉන්නවා කියන මේ හැඟීම ඇති වුණේ එහෙනම් කුමක් නිසාද අපිට එළියේ රූප දකින්න තියෙනකම් මේ පැත්තේදී දකින්න මම ඉන්නවා සද්ද ඇහෙනකොටම අපි කල්පනා කරනවා සද්දෙහි තියෙනවා නම් අහන සද්ද ඇහෙනවා නම් ඒ සද්ද අහන මම මේ පැත්තේ ඉන්නවා මොනවා හරි විඳිනවා නම් ඒ විඳින මම මේ පැත්තේ ඉන්නවා යමක් දැනගන්නවා නම් දැනගන්න මම ඉන්නවා අපිට මමත්වයේ කියන දේ අපි පතුරන්නේ මමත්වයේ කියන දේ රඳලා තියාගන්නේ අපිට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම එක අපිට වෙමි කියන හැඟීම පිහිටා සිටින්න ওই ටිකත් එක්ක ඕගොල්ලෝ හෙට ඇවිල්ලා මේව නොවෙනස්ව මේ විදිහටම තිබ්බොත් කියයි ධර්මාසනේ විදිහටම තියනවා කියලා ඔබ ධර්මාසනේ මේ විදිහටම තියනවා කියන එකෙන් ඔබ තව කතාවක් කියනවා මොකද්ද ඊයේ හිටපු මම තාම ඉන්නවා කියලා එතකොට ඒ හිටපු මම දැකපු දෙන්නේ ආපහු දකින්නේ අපි නේ. එතකොට ඒ හිටපු මම තාම ඉන්නවා කියන එක ඇස්සේ තමයි ඒ ටික ඔක්කොම තියෙන්නේ. අන්න ඒකට කියනවා වෙමි කියන හැඟීම කියලා. මේ වෙමි කියන හැඟීම මඤ්ඤණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. වැරදිවට මෙනෙහි කරන දෙයක්. ඒ වගේම මම කියලා හිතන්නේ අපි මෙන්න මේ දේවල් ටික ඔක්කොම එකතු කරලා ගන්න දෙයක් තුල. මේකට කියනවා මඤ්ඤණාවක් කියලා. මගේ කියලා හිතන්නේ වෙන්න මේ දේවල් ටික එකතු කරලා ගන්න දෙයක් තුළ මේකට කියනවා මඤ්ඤණාවක් කියලා. වැරදිවට හිතන දෙයක්, වැරදිවට හැඟෙන දෙයක් හැටියට. මෙන්න මේ වැරදිවට හඟින දේ නිවැරදි කරගත්තොත් අපිට නැති වෙන්නේ මොකද්ද? වෙමි කියන හැඟීම. මේ දේ නැති කරගත්තොත් අපිට නැති වෙන්නේ මම කියන හැඟීම. මේ දේ නැති කරගත්තොත් අපිට නැති වෙන්නේ මගේ කියන හැඟීම.
ඒදී නැති කරගන්නට අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. බාහිර රූප ඒ විදිහටම ලෝකෙ තුල පවතිනවා තියනවා එක දිගට නොකඩවා තියනවා කියලා හිතාගත්තොත් ඒ අනුව අපි කටයුතු කරනවා නම් මොකද ඒ තියෙන දේවල් අනුව තියෙන දේ දැනගන්න කෙනා මේ පැත්තේ ජීවත් වෙනවම තමයි. මොකක්වත්ම නැහැ කිව්වත් ඒත් නැති බව දකින්න කෙනා හරි මේ පැත්තේ ජීවත් වෙනවා. එහෙමනේ. මොනවත්ම නැහැ කියලා කිව්වත් නැහැ කියන කෙනා ඉන්නවනේ. දැන් මෙතනට බොමලුවට ඇවිල්ලා ඔගොල්ලෝ කවුරුත් නැති වෙලාවකට කියනවා කවුරුත් නැහැ කියලා. ඇත්තටම කවුරුත් නැද්ද? එක්කෙනෙක් ඉන්නවා. කවුද? නැහැ කියන කෙනා ඉන්නේ. අර කවුරුත් නැහැ කියලා දැනගන්න කෙනා ඉන්නවනේ. ඒ වගේ අන්තිමේටම අපි මොකක්වත්ම නැහැ කියන්න ගියත් නැහැ කියන බව දැනගන්න කෙනා ඉන්නවා. ඒ නිසා ඔය කොහෙන්වත් ගැළවීමක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිට ඇස සමග ජීවත් වෙන්න එපා කියලා. කන සමග ජීවත් වෙන්න එපා කියලා. ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා කියලා සරියුත්තරුණාහසේ අනේ පිඩුසිටුමා මරණ මංචකේ ඉන්නකොට ගිහිල්ලා උපදෙස් දුන්නේ. ඒ නිසා තමයි ගැහැවිය ඔබේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපේ ඇසුරු නොවේවා, චක්කු විඥානේ ඇසුරු නොවේවා කියලා උපදෙස් දුන්නා. ඇයි ඇස ඇසුරු නොවේවා කිව්වේ? ඇස ඇසුරු වෙනව නම් පවතින දෙයක් හැටියට ඒක තමයි මඤ්ඤණාව. ඒ ඇහැ අයිතිකාරයා මේ පැත්තේ ඉන්නවා. රූපේ තියෙනවා කියලා හිතනවා නම් රූපේ පවතින කෙනා, රූපේ ඇසුරු කරන කෙනා මේ පැත්තේ ඉන්නවා. ඒ වගේම ඇහැ රූප දෙක එකතු වෙන තැන රූපේ දැනගන්න බව නැතිනම් චක්කු විඥානේ පවතිනවා නම් ඒ පවතින කෙනා මේ පැත්තේ ඉන්නවා. එතකොට මේ ටික ඇසුරු වෙනවා කියලා කියන්නේ ඇසුරු කරන්න මේ පැත්තේ නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ඇස ඇසුරු නොවන විදිහට ජීවත් වන්නට ඕනේ. රූපේ ඇසුරු නොවන විදිහට ජීවත් වන්නට ඕනේ. චක්කු විඥානේ ඇසුරු නොවන විදිහට ජීවත් වන්නට ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඇහැ අනිත්‍යයි කියලා සාක්ෂාත් කරන්න. රූපය අනිත්‍යයි කියලා සාක්ෂාත් කරන්න. චක්කු විඥානේ අනිත්‍යයි කියලා සාක්ෂාත් කරන්න. පිනතුනේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ධර්මය අපිට දේශනා කළා. අටක්කරා තීනි පදා සම්බුද්ධෙහින පකාසිතා කියලා කියන්නේ අකුරු අටකින් යුක්ත පද තුනක් තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්න කියලා. අනිච්ච, දුක්ඛ, අනාත්ත. තනි තනි අකුරු ගණන් කරන්න ගියොත් නම් ඔයගොල්ලන්ට අකුරු අටට වැඩිය හම්බ වෙයි. හැබැයි පාලියේ තියෙන්නේ බැඳි අකුරුනේ. පාලියේ තියෙන්නේ බැඳි අකුරු ඝන ක්‍රමයකට තමයි හදන්නේ. ඒ බැඳි අකුරකට කලින් තියෙන එකත් එක්ක එක අකුරක් හැටියට තමයි සැලකෙන්නේ. එතකොට අකුරු අට සකස් වෙනවා පාලි භාෂාවේ ක්‍රමයට අනුව. එතකොට මේ අකුරු අටකින් කියලා තියෙන පද තුනක් කියන්න තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. එතකොට මොකද්ද අනිච්ච, දුක්ඛ, අනාත්ත? අනිත්‍ය වෙනවා, දුකටපත් වෙනවා, අනාත්ම ධර්මයක් ලෝකෙ තුල පවතිනවා. එතකොට බැලුව බැල්මට බොහොම සරල, බැලුව බැල්මට බොහොම ලේසි වචන තුනක්. හැබැයි මේක තමයි මේ ශාසනයේ ගැඹුරුම, මේ ශාසනයේ වටහාගත යුතුම වචන තුන. මේ වචන තුන හරි ගැඹුරු අර්ථ තියෙන වචනයක්. අනිත්‍යයි කිව්වහම අපි හිතාගෙන ඉන්නේ මේ තියෙන දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට මේක අනිත්‍ය කියන්නේ මේක පමණයි කියලා. වෙන තුනේ එකක් ලෝකෙ තුල අනිත්‍යක් තමයි. හැබැයි ඒක අනිත්‍ය නිවැරදි අනිත්‍ය නෙමෙයි. නිවැරදි අනිත්‍ය නෙමෙයි කියන එකෙන් කියන්නේ නිවන් දකින්න හේතු වන අනිත්‍ය කියන ධර්මය ඕක නෙමෙයි. ඔය අනිත්‍ය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ නමක් ඕනේ නැහැනේ. ලෝකේ කාටත් පේනවා පුංචි ළමෙක් ලොකු වෙන බව තියෙනවා, ලොකු කෙනෙක් වයසට යන බව තියෙනවා, වයසට යන කෙනෙක් දිරලා ගිහිල්ලා මැරිලා යන බව පේනවා. සබ්බේ සංඛාරා අනිච්චාති කියලා අපි මලගෙදර ගැහුවා කියලා ඔය සබ්බේ සංඛාරා අනිච්චාති කියලා කෙනෙක් ඉපදිලා මැරිලා යනවා කියන එක නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ අනිත්‍ය දැක්කනම් කෙනෙක් අතනින් බින්දති දුක්ඛේ, ඒ කෙනා දුකෙන් අත මිදිනවා. මේක තමයි නිවනට තියෙන මඟ කියලා දේශනා කළා. එහෙනම් ඒ අනිත්‍ය තමයි අපි කතා කරන්නට ඕනේ. හොඳට නුවණින් කල්පනා කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය මේ පවතින දෙයක, මේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි. මේ වටාපත කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියන අනිත්‍ය ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් දකින්න අවශ්‍ය අනිත්‍ය විදිහට. මේ පුටුව දිරලා ගිහිල්ලා කැඩිලා යනවා කියන එක නෙමෙයි දේශනා කරපු අනිත්‍ය. එතනත් අනිත්‍ය කතා කරපු තැන් තිබුණා ලෝකෙ මේවා තියෙනවමයි කියලා හිතාගත්ත මනසට.
හැබැයි නිවන් දකින්න අවශ්‍ය තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උතරින් නෙමෙයි අනිත්‍ය කතා කළේ. හාමුදුරුවරුන්ගෙන් ඇහුවේ ජේතවනාරාම නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි, ඉන්න පන්සල ආරණ්‍ය අනිත්‍යද කියලා නෙමෙයි ඇහුවේ. හාමුදුරුවරුන්ගෙන් ඇහුවේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මහණෙනි, ඇස නිත්‍යද අනිත්‍යද, රූපය නිත්‍යද අනිත්‍යද, චක්කු විඥානය නිත්‍යද අනිත්‍යද. එතකොට තමයි හාමුදුරුවෝ අනිච්ඡම් බන්තේ ස්වාමීනි අනිත්‍යයි කියලා දේශනා කරා කිව්වේ. එතකොට මෙන්න මේ විදිහට කියන තැනදී ඊටාම ගැඹුරු අර්ථයක් මේක ඇතුළේ තියෙනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. මේක තමයි පින්නතුනේ මුළු ලෝකෙම අනිත්‍ය. මුළු ලෝකෙම අනිත්‍ය තමයි මේක. මේක එකක් එකක් එළියට ගිහිල්ලා ගණන් කරන්න ඕනේ නෑ. වටාපතත් අනිත්‍යයි, පුටුවත් අනිත්‍යයි කියලා. ඇහැ අනිත්‍යයි නම්, රූපය අනිත්‍යයි නම්, චක්කු විඥානය අනිත්‍යයි නම්, ඒ ධර්මය අනිත්‍යයි. ඇහැ කිව්වේ මොකද්ද? ඇහැ කිව්වේ අර වර්ණ සටහන පතිත කරගන්න ප්‍රසාදවත් බව. ඒකට කියනවා උපවත් බව කියලා, ප්‍රසාද චක්ෂුසය කියලා කියනවා. මේ පිටුම් බණ අහනකොට අහලා ඇතිනේ මාංශ චක්ෂුස, ප්‍රසාද චක්ෂුස ආදී වචන. එතකොට මසස කියලා කියනවා අපි මේ කියන තියනවා කියලා හිතාගෙන ඉන්න මේ ඇහැට කියනවා සාමාන්‍ය ඇහැ කියලා. මේ ශාසනයේ මේ අනිත්‍යයි කියලා කතා කරන්නේ ඔය ඇහැ වයසට යනකොට පේන්නේ නැතුව යනවා කියන එක තුල එහෙම නෙමෙයි. එහෙනම් ඒ කතා කරන ඇහැ කතා කරන්නේ ප්‍රසාද චක්ෂුසය කියන තැන. ප්‍රසාදය කියන එක සරලවම කියනවා නම් උපවත් බව කියන එක. මේ පැත්තෙන් වීදුරුවක් තිබුණොත් වීදුරුවේ නැතිනම් ඒ කණ්ණාඩියේ උපවත් බවට මෙහෙන් එන රූපය, මෙහෙන් එන පාට ටික පතිත වෙනවා, වැටෙනවා. ඒ වැටෙනකොට ඒ උපවත් බව පතිත කරගන්න බවනේ මේ කණ්ණාඩියේ ස්වභාවය. අන්න ඒ විදිහටම මේ ඇහි තියෙන උපවත් බවට කියනවා ප්‍රසාද ඇස කියලා, ප්‍රසාදය. ඒ ප්‍රසාදය වර්ණයට සංවේදී, වර්ණයට බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. වර්ණ රූපයට කියනවා රූපය කියලා. වර්ණ රූපයට කියනවා ඇහැට පෙනෙන රූපය. එතකොට ඒ රූපේ ගෝචර කරගන්න එකට කියනවා ඇහැ කියලා. එතකොට අන්න ඒ ප්‍රසාදවත් ඇහැට අර එන වර්ණ රූපය පතිත වෙනකොට කියනවා ඇසට රූපය පැමිණුණා කියලා. එතකොට ඇසට රූපය පැමිණෙනකොට සත්පුද්ගල භාවයන් පැමිණෙන්නේ නැහැනේ. ඇහැට රූපය පැමිණෙනකොට මෙතන ඉන්න මේ පින්නතුන්ගේ නම් ගොත් සහිතව මිනිස්සයෝ කියන ඒවත් එක්ක නෙමෙයි ඇහැට රූපය පැමිණෙන්නේ. ඇහැට රූපය පැමිණෙන්නේ වර්ණ සටහනක් විදිහට. ඒක එක මොහොතක එක වර්ණ සටහනයි. වර්ණ සටහනේ සත්වය පුද්ගලයෝ ඇත්තේ නෑ. වර්ණ සටහනක් පේනකොට සත්ව පුද්ගල බවක් වර්ණ සටහන ඇතුලේ ඇත්තේ නෑ. ඒ ටික පාට ටිකක් විදිහට විතරයි එන්නේ. එතකොට එහෙනම් අපිට කියනවා අපි පේන ලෝකේ සත්වය පුද්ගලයෝ ඇත්තේ නෑ. පේන ලෝකේ තියෙන වර්ණ සටහන් මාත්‍රයක්. ඇහැ පැත්තේ තියෙන යථාර්ථය තමයි මේ වර්ණ සටහන ගෝචර කරගන්න බව. ඇහැට පාට ටිකක් පෙනුනට පස්සේ මේ පාට ටික පෙනුන තැනක නැවත ඒ පාට ටික පිළිබඳව වර්ණ රූපයේ පිළිබඳව හිතින් දැනගෙන නැවත හිත පැත්තෙන් ඒක අරගෙන අපි කල්පනා කරනවා, සකස් කරලා චේතනාවෙන් පිළියල කරලා අපි දැනගන්නවා බාහිර පවතින රූපයක් බාහිර ලෝකෙ තියෙනවා කියලා අපි කල්පනා කරනවා. එතකොට දැන් ඒක අපි දකින දෙයද අපි දැනගන්න දෙයද? අපි හිතමු එක වස්තුවක් අරගෙන මේ වටාපතයි කියලා. වටාපත කියන එක අපි දකිනවද? වටාපත කියන එක අපි දැනගන්නවද? වටාපත කියන එක අපි දැනගන්න දේ තමයි සිත කරන්නේ. ඒ වටාපත අපි දකිනව නෙමෙයි, වටාපත දැනගන්න දේ. වටාපත කියන එක දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. දකින්න පුළුවන් දේ තමයි වර්ණ සටහන කියන දේ. වර්ණ සටහන දැක්කට පස්සේ අපි වටාපත කියලා අපේ හිත පැත්තෙන් රැස් කරගෙන තියෙන ටික අපි දැනගන්නවා. මේක දැනගන්නකොට මේක බෞද්ධයෙකුට නම් මේක අනේ පූජා කරන්න පුළුවන් හොඳ දෙයක් හැටියට යා මේක දැනගන්නවා. සමහර වෙලාවට චීන වගේ රටවල්වල මේ දේවල් පාවිච්චි කරනවානේ පවන් සලා ගන්නත්, තුලන් ගහ ගන්නත්. ඒ වගේ කෙනෙක් දැක්කොත් එයාට ඇති වෙන්නේ මේක පූජා කරන්න ඕනේ, හාමුදුරු කෙනෙකුට පූජා කරන දෙයක් හැටියට නෙමෙයි. එයාට ඇති වෙන්නේ මේ පවන් සලා ගන්න උපකරණයක් හැටියට තමයි එයාට ඒක හම්බ වෙන්නේ. දැන් ඒකක්වත් මේ රූපෙ තිබිලා ආපු දෙය නෙමෙයිනේ. අන්න ඕකම තමයි අපි අර කියපු ප්‍රියමනාප අප්‍රියමනාප තැන තියෙන යථාර්ථය කියලා කිව්වේ. අපි ඒක ප්‍රිය බව හෝ අප්‍රිය බව ඇති කරගන්නේ චේතනාව පැත්තෙන් පිළියල කරන විදිහට මිසක රූපයට අයිති විදිහට නෙමෙයි.
ඒ විදිහට අපි පිළියෙල කරගත්තට පස්සේ අපි ඒකේ රැවටෙනවා නම් අන්න එතන තමයි අපිට වර්ධින තැන. අපි හිතනවා නම් ඒක එළියේ තියෙන දේ කියලා අර තියෙන දේත් එක්ක තමයි අපි ඇලෙන්නේ. තියෙන දේත් එක්ක තමයි අපි ගැටෙන්නේ. අපි දැක්කේ නැහැ ඇහැ කියන දේ අනිත්‍යයි කියලා. ඇහැට පුළුවන් උනේ වර්ණ සතහන පතිත කරගන්න විතරයි කියලා අපි දන්නේ නැහැ. වර්ණ සතහනට පුළුවන් උනේ ඇහැට පතිත වෙන්න විතරයි කියලා අපි දන්නේ නැහැ. හිතටයි පුළුවන් උනේ ඒ ගැන හිතලා දැනගන්න දේ කරන්න කියන එක අපි දන්නේ නැහැ. ඒක නොදන්න අපි හිතනවා අපි වටාපතම දකින්නවා කියලා. දැන් වටාපතම දකින්න විතරක් නෙමෙයි තියෙන වටාපතට අපිට කැමති වන්නත් පුළුවන්, තියෙන වටාපත ගැන අකමැති වන්නත් පුළුවන්, තියෙන වටාපත ගැන උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් කමක් තියෙනවා. කැමති වෙන තැන රාගානුසය තියෙනවා, ගැටෙන තැන පටිඝානුසය තියෙනවා, තියෙනවා කියලා හිතාගෙන මුලා වෙලා ඉන්න තැන අවිජ්ජානුසය තියෙනවා, නොදන්නාකම තියෙනවා. එතකොට දැන් වටාපත එළියේ තියෙනවා නම් කොහෙන් ගියත් අපි අහුවෙලා ඉවරයි. ඒකට හේතුව තමයි වටාපත එළියේ තියෙනවා කියන එකත් එක්කම වටාපත දකින මම මේ පැත්තේ ඉන්නවා කියන එක නිකම්ම ඇවිල්ලා තියෙන කම. අස්මි වෙමි කියන හැඟීම තියෙනවා. හැබැයි නුවණැති කෙනා මොකද කරන්නේ? වටාපත පෙනෙනවා කියන තැන තියෙන යථාර්ථය ගැන එයා සම්මර්ෂණය කරනවා. එතන සම්මර්ෂණය කරනකොට එයාට දකින්න පුළුවන් වුණ දේ තමයි රූපයේ තියෙන ඇත්ත කතාව මොකද්ද කියන එක. එයාට පේනවා රූපය කියන එක වර්ණ රූපේ පෙර තිබිලා ආවා නෙමෙයි. හේතු ටික ඇති වෙනකොට තමයි වර්ණ රූපේ තියෙන්නේ. වර්ණ රූපේ තියනවා කියන්නේම ඇහැ ඒ වෙලාවේදී ඇහැ ඒක දැනගන්නවා කියන එක. ඇහැ නැත්තම් වර්ණ රූපේ ඉපදුනත් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්ධයයට දැනගන්න බැරි ඒකනේ ඇහැ නැහැ. වර්ණ රූපේ තිබුණත් දැනගන්න වර්ණේ නැත්තම් ඇහැ තිබුණත් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට වර්ණ රූපයත් ඇසත් නිසා තමයි රූපේ දැනගන්න පුළුවන්කම ඇති වෙන්නේ. එතන පහළ වෙනවා චක්කු විඥාණය. නැතිනම් රූපේ පිළිබඳව දැනගන්න මේ හිත එතන පහළ වෙනවා. එතනින් දැනගන්න සත්වයේ පුද්ගලයේ කියලා එහෙම නෙමෙයි. අනාත්ම රූපේ පිළිබඳව තමයි එතනදී දැනගන්නේ වර්ණ සතහන් වශයෙන් ආපු වර්ණ රූපය පිළිබඳව. අන්න එතනින් උතුරලාගත් අරමුණ තමයි චේතනාව පැත්තෙන් තම තමන් පිළියෙල කරගන්නේ තම තමන් දන්න ඇසුරු කරපු වටපිටාව අනුව. ඒ විදිහට චේතනාව පැත්තෙන් පිළියෙල කරගන්න දේ පෙන්වලා දෙන්නේ තම තමන් පිළියෙල කරගන්න චිත්‍රපටිය මිසක ඒකට අයිති වෙනමම ඇත්ත කතාව නෙමෙයි. එතකොට තම තමන් විඳින්නේ තම තමන් සකස් කරගන්න තම තමන් ඇසුරු කරගන්න දේ. ඒ නිසා මම ඕගොල්ලොන්ට ගිහිල්ලා වස ගේන්න කිව්වොත් ඕගොල්ලෝ ගිහිල්ලා විසක් අරගෙන එනවා. හැබැයි මෙතන ජර්මන් ජාතිකයෙක් හිටියොත් එයා ගිහිල්ලා වතුර වීදුරුවක් අරගෙන එනවා. ඒ ජර්මන් භාෂාවෙන් වස කියලා කියන්නේ වතුර වලට නිසා. එතකොට වස කියන වචනේ ඕගොල්ලොන්ගේ කන ළඟට යනකොට විසක් වෙලා ඇවිල්ලා ජර්මන් ජාතිකයාගේ කන ළඟට යනකොට වතුර වෙලා ගියේ නැහනේ. දෙන්නට එකටම සද්දේ හැබැයි දෙන්න සකස් කරගත්තේ චේතනාවෙන් පිළියෙල කරගත්තේ දෙවිදිහකට. එතකොට අපි අසුරු කරන ලෝකය ඇත්තටම පවතින ලෝකයද චේතනාවෙන් පිළියෙල කරගනු ලබන ලෝකයද? අපි අසුරු කරන්නේ චේතනාවෙන් පිළියෙල කරගනු ලබන ලෝකය. එහෙනම් දුක නැති කරගන්න අවශ්‍ය නම් කෙනෙකුට එයා වෙනස් කරගන්නට ඕනේ මහා භූත රූප සහිත ලෝකයේද එහෙම නැතිනම් චේතනාවෙන් පිළියෙල කරගන්න හිතද? චේතනාවෙන් පිළියෙල කරගන්න තමන්ගේ හිත පැත්ත. එයාට ඒ පැත්ත නිකම්ම පිළියෙල කරගන්න බව දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හිත හදාගන්න පුළුවන් කමක් නැහැ ඇත්ත පෙන්වන්න නැතුව. එයාට ඒ නිසා නැවත නැවතත් ඇත්ත පෙන්වලා දෙන්න වෙනවා. මෙතන මේ අපි රැවටෙන තැන තියෙන ඇත්ත යථාර්ථය මොකද්ද කියන එක. තමන් ඇත්තටම සැප විඳින්නේ, තමන් ඇත්තටම දුක උපදව ගන්නේ රූපෙත් එක්ක ගිහිල්ලා නෙමෙයි, තමන්ගෙම මනස පැත්තෙන් උපද්ද ගන්න සංකල්පයක් එක්ක කියන එක තමන්ට පෙන්වලා දෙන්න වෙනවා. ඒක පෙන්වලා දෙන්න අවශ්‍ය නිසා තමයි ඇහි අනිත්‍ය දකින්න අවශ්‍ය වෙන්නේ, රූපේ අනිත්‍ය දකින්න අවශ්‍ය වෙන්නේ. ඒක එක දිගට තියෙන ධර්ම නෙමෙයි. ඇහැ රූප කියලා කියන්නේ මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන ධර්ම. මේ වෙලාවේ ආපු පාට ටික ආයේ කවදාවත් දෙන්නේ නැහනේ. එක පාරක් ටෝච් එකක් පත්තු කරලා නැවත නිවලා ආයේ පත්තු කළොත් කලින් තිබුණ එළියද ආයේ එන්නේ?
නෑ. අලුතෙන් හේතු ටික ඇති වෙනකොට තමයි අලුතෙන් මේ ප්‍රතිඵලය ගොඩ නැගුණේ. ඒ විදිහටම මේ එන වර්ණ සටහන එන්නේ අලුතෙන්ම හේතු ටික આવොත් මිසක කලින් තිබ්බ එක ආයේ එන්නේ නෑ. එතකොට කලින් තිබ්බ වර්ණ සටහන ආයේ එන්නේ නැත්නම් අපි කොහොමද කලින් හිටපු කෙනා ආයේ දකින්නේ? කලින් හිටපු වර්ණ සටහන නැවත දකින්න බෑ නම් අපි කොහොමද කලින් හිටපු කෙනාව නැවත දකින්නේ? මම ඔකට කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලෝ මීට අවුරුදු ගානකට පෙර ඕගොල්ලෝගේ මිය පරලොව ගිය ඥාතිවරයෙක් ගැන හොඳටම දන්නවා නම් එයා මිය පරලොව ගියා කියලා හෙට යනවද එයාව බලන්න? යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? ඒ කෙනා මැරුණා කියලා හොඳටම දන්නවා. ඒ කෙනා දැන් නැහැ කියලා හොඳටම දන්නවා. දන්න නිසා එහෙට යන්නේ නැහැ බලන්න. අන්න ඒ විදිහටම තමයි ඔබ දන්නවා නම් ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණා කියලා. ඇහැ රූප දෙක පෙර නොතිබිමයි හටගත් ඉතුරු නැතුවම නැති වුණා කියන එක ඔබ තේරුම් අරගෙන තියෙනවා නම් කොයි වෙලාවකවත් ඒ රූපය ආපහු තියනවා කියන්නේ නැහැ. එහෙනම් මීට මොහොතකට කලින් දැකපු වටාපතාය දකින්න පුළුවන් ද අපිට? එහෙම එකක් ආයේ දකින්න බැ. අලුතෙන්ම හේතු ටික උපදී අලුතෙන්ම හේතු ටික උපදිනකොට අර ඇසුරු කරගත්ත පුරුදු ටිකත් එක්ක අලුතෙන්ම අපි මේ පැත්තෙන් වටාපත කියලා අලුතෙන් දැනගන්නවා. අලුතෙන් දැනගන්න අපි හිතනවා කලින් තිබ්බ වටාපතම තමයි තාම තියෙන්නේ කියලා. ඒක හිතේ දැනගත්ත දේ මේ විදිහට අපි වේගෙන් රැස් කරනකොට බණ කියන්න ආපු වෙලාවෙ ඉඳලා අතේ තියාගෙන ඉන්න වටාපත තාම දකින්න පුළුවන්. හැබැයි ඇත්තටම තියෙන්නේ මේ මොහොතේ පවතින අනාත්ම රූපේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා නැවත නැවත ඇති හැටියට අපි උපද්ද ගන්නවා. දැන් පිනතුනි ස්පර්ශ ආයතන 6ක් ගැන අපි කතා කරානේ. ඔය 6ේම අත්දැකීම අපිට ওই විදිහට හම්බ වුණොත් ඔය 6ේම අත්දැකීම අපිට හම්බුනොත් හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් විදිහට එතකොට අපිට මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් විදිහට ඔය ස්පර්ශ ආයතන 6ේම අත්දැකීම හම්බ වෙනකොට ඔය එකක් ඇතුළේවත් මම ජීවත් වෙන බවට හම්බ වෙයිද? නැහැ. ඇයි මේ මොහොතේ හටගත්ත ඇසත් මේ මොහොතේ අනිත්‍යයි නං රූපයත් අනිත්‍යයි නං හිතත් අනිත්‍යයි නං. දැන් දැකපු රූපේ නැවත පවතින බවක් නැත්තම් මම කෝ රූපේ දැකපු? මාව පෙන්වන්න තැනක් නැහැ. කර්ම රැස් කර ගැනීම පිණිස තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අන්න ඒ විදිහට ශේස්ත්‍රේ නැති වෙන තැනට. වටාපත ලෝකෙ තියෙනකොට වටාපත තියෙද්දි තණ්හා නොකර ඉන්න තැනට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. තව විදිහකින් කියනවා නම් දරුවා ඉන්නකොට දරුවට තණ්හා නොකර ඉන්න කියන තැනකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. කොතනින්ද ධර්ම දේශනා කළේ? දරුවව නැති කරන්න කියන තැනින්. දරුවව නැති කරන්න කිව්වහම බය වෙන්නත් එපා කලබල වෙන්නත් එපා. මේ කිව්වේ ගෙදර ඉන්න දරුවා එලවල දාන්න කියන එක නෙමෙයි. මේ කිව්වේ තමන් ඇති කරගෙන ඉන්න වැරදි මානසික මට්ටම දුරු කරගන්න කියන එක. අපි පුංචි කාලේ ඉඳලා තමන් හදාගත්ත දරුවා කියලා ඇති කරගන්න ආදරණීය සංකල්පනාව රූපෙට අයිති දෙද? ඒක රූපෙට අයිති දෙ නෙමෙයි. ඒක අයිති කොහෙටද? තමන්ගේ හිත පැත්තට. එහෙනම් මම දරුවට ආදරේ කියන එක තුල ඔබ ඇත්තටම ආදරේ කරන්නේ දරුවටද රූපේ දරුවකට පෙන්වන ඔබේ කෙලෙස් ටිකටද? අපි ආදරේ කරන්නේ කෙලෙස් ටිකට. හැබැයි අපි රූපේ අනිත්‍ය දැක්කොත් කෙලෙස් ටික පවතින තැන හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ ස්කන්ධ ටිකක හට ගැනීමක් සහ ස්කන්ධ ටිකක නැති වෙලා යන බව. ඒ ටික හම්බ වෙනකොට ඇත්තටම අපිට දරුවගේ පැවැත්ම කියන තැනක් හම්බ වෙන්නේ. අපිට හම්බෙන්නේ ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා කියන තැන. එතකොට දරුවා කියන එක අපි කියනවා දරුවා නොහට ගන්න බවට ගියා කියලා. බය වෙන්න එපා. එකෙන් කියන්නේ දරුවා දැක්කොත් මේ දරුවා කියලා දැනගන්න බැරි වෙනවා කියන එක එහෙම නෙමෙයි. මොකද ප්‍රශ්නේ තියෙන්නේ දැනගැනීමේ නෙමෙයිනේ. දැනගන්න දේ තමයි මේ එක දිගට එළියේ තියෙන්නේ කියලා ඒක නිත්‍ය වශයෙන් ඇසුරු කරන කමේ තමයි වරද තියෙන්නේ. අපිට නැති වෙලා යන්නේ අර වැරදි සහගත මානසික මට්ටම මිසක වෙනත් දෙයක් නෙමෙයි. අපිට නැති වෙලා යන්නේ සම්පූර්ණම අර අපේ ඒ පිළිබඳව තිබුණු වැරදි සහගත සංකල්පනාව. වැරදි සහගත සංකල්පනාව අපෙන් ඉවත් වෙලා යනකොට අපිට දරුවා ජීවත් වෙනවා කියන මානසික මට්ටම තමයි අයින් වෙලා යන්නේ. අපිට ඇති වෙනවා එහෙනකොට හේතුඵල ධමක පැවැත්මක් කියන එක. හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක අපිට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට හේතුඵල ධමක පැවැත්ම අපිට ලැබෙන තැනක සත්පුද්ගල ප්‍රඥප්තිය කියන එක බොරුවක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.
ඒ බොරුවක් කියලා තේරුම් ගන්න තැනක වෙනද අපි මුලාවටපත් වෙලා වෙනද අපි රැවටෙන තැන නොරවටි ඉන්න පුළුවන් මානසික මට්ටමක් ඇති වෙලා තියෙනවා. වෙනද රූපේ දිහා බලාගෙන අපි දුක් විඳනනම් දැන් රූපේ දිහා බලාගෙන දුක් විඳීමේ කිසිම අවශ්‍යතාවයක් නැත්තේ නැති වෙලා තියෙනවා. මම කියන්නේ චිත්‍රපට ටෙලි නාට්‍ය බලලා ඇතිනේ ඒවල තියෙන දුක්ඛදායක ජවනිකාවක් බලනකොට ඕගොල්ලොන්ටත් නොදැනීම ඕගොල්ලොන්ටත් දුක හිතිලත් ඇති ඇඬිලත් ඇති. ඒ විදිහට ඕගොල්ලෝ දුක ඇති කරගන්න අඬන තැනක ඇත්තටම තියෙන කතාව දිහා බලන දන්න කෙනෙක් නැතිනම් රඟපාපු කෙනෙක් හිටියොත් එයත් ඕගොල්ලෝ වගේ දුක් වෙයිද අඬයිද? නෑ. එයා අඬන්නේ දුක් වෙන්නේ නැහැ. එයා දන්නවා එතන තියෙන ඇත්ත කතාව මොකද්ද කියලා. එතකොට අපි අඬන තැනක එයා නොඅඬ ඉන්නවා ඇත්ත කතාව දන්න දකින නිසා. එයා දන්නවා මේක රඟපාපු දෙයක් කියලා. එයා දන්නවා මේක සකස් කරපු දෙයක් කියලා. ඇත්ත දකින නිසා එයා දුක් නොවිඳ ඉන්නවා. අන්න ඒ විදිහටම තමයි මේ ලෝකයේ අපි දකින චිත්‍රපටිය සහ රහතන් වහන්සේගේ මේ පිළිබඳව තියෙන දර්ශනය. පෙනෙන බව දෙන්නටම එකයි තමයි. දැනගන්න බවත් දෙන්නටම එකයි තමයි. හැබැයි ඒ දැනගන්න භවයේදී යම් වෙනස්කමක් වෙලා තියෙනවා. ඒ තමයි අපි මෝඩකමින් දැනගන්න තැන රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන තියෙනවා. අපි චිත්‍රපටිය ඇතුළට ගිහිල්ලා රඟපාන තැන අපි කරන්නට ඕනේ රඟපාපු බවක් දකින එක. රඟපාපු බව කියලකෙන් අදහස් කළේ අපි දකින්නේ චිත්‍රපටියක්. ඇහැට රූපේ පේනවා කියන තැන ඇස රූප චක්කු විඥාන මේ ධර්මයන්ගේ වැයවීම තමයි රඟපෑම වගේ දේ. මේ ටික වැය වෙලා ඉවරයි අපි දැනගන්නවා කියන මේ ප්‍රතිඵලය ගේනකොට සකස් කරනවා කියලා කියන්නේ අපි හිතෙන් මේක පිළියෙල කරලා ගන්න එකට. මේ ටික ඇති තැනක තමයි අපිට ආදරණීය දරුවා හම්බ වෙන්නේ. දකින්න පුළුවන් ආදරණීය දරුවා හම්බ වෙන්නේ රඟපාලා ඉවර සකස් කරලා ඉවර තැනක. මෙතන ඇත්ත කතාව දන්නේ නැත්නම් අනිත්‍ය වුණ රූපෙට දරුවා කියලා හිතා ගන්න අපි. අනිත්‍ය වුණ සංඥාවට දරුවා කියලා හිතා ගන්න අපි. අනිත්‍ය වුණ වේදනාවට දරුවා කියලා හිතා ගන්න අපි. අනිත්‍ය වුණ සංස්කාරයට විඥාණයට දරුවා කියලා හිතා ගන්න අපි. දරුවා එළියේ ඉන්නවමයි කියලා රැවටිලා දුක් විඳින එක නතර වෙන්නේ නැහැ.